අයිබෝන් දාබර හිතවතුනි ඔබට මතක ඇති අපට මතකයි අද ඊයේ වගේ ගංගොඩවිල සෝම හාමුදුරුව ගැන සෝම හාමුදුරුව ලංකාවට විතරක් නෙමෙයි මෙල්බන් වලටත් විශාල සේවයක් කරපු හිමිනමක් අපේ ආවාසනාවට රටේ ආවාසනාවට සෝම හාමුදුරුව අපවත් වෙලා අදට අවුරුදු 17ක් විතර වෙනවා හැබැයි බෙරික් සාක්‍ය මුනි සම්බුද්ධ විහාරයේ නිර්මාතෘවරයා සෝම ස්වාමින් වහන්සේ. ඒ වගේම නෝබල් පාක් බෞද්ධ විහාරයේ නිර්මාතෘවරයා සෝම ස්වාමින් වහන්සේ. කොටින්ම කියනවා නම් මේ ඕස්ට්‍රේලියාවේ සිංහල බෞද්ධ විහාරයක් ආරම්භ කර ඒ නිර්මාතෘවරයා ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ. අද සෝම ස්වාමින් වහන්සේගේ 73 වෙනි උපන්දිනය සමරන්නට තව දවස් කීපයයි අපට ඉතුරු වෙලා තියෙන්නේ. අප්‍රේල් මාසේ 24 වෙනිදා සුවිශේෂ කාර්යභාරයක් සිදු වෙනවා බෙරික් සාක්‍ය මුනි සම්බුද්ධ විහාරයේ. ඒ පිළිබඳව කතා කරන්න අද අපේ මැදිරියට පැමිණ සිටිනවා අපේ ජන සමාජයේ අපි කවුරුත් දන්නා හඳුනන බර්ට්‍රම් ඩයස් මහත්මයාත් ඒ වගේම බෙරික් සාක්‍ය මුනි සම්බුද්ධ විහාරයේ පමණක් නෙවෙයි නෝබල් පාක් එවැගේම මුලින්ම ස්ප්‍රින්ග්වේල් ආරම්භ කරපු මේ විහාරස්ථානයේ දායකයෙක් වූ කෝසල ජයසිංහ මහත්මයා. අයිබෝන් ඔබ දෙපළට. අයිබෝන්. අයිබෝන්. අපි ඔබෙන් දැනගන්න කැමති මේ මාසේ 24 වෙනිදා බෙරික් සාක්‍ය මුනි සම්බුද්ධ විහාරස්ථානයේ පවත්වන මේ සුවිශේෂ උත්සවය මොකක්ද කියලා. ප්‍රසන්න දැන් සෝමහාමුදුරුව අපවත්ලා අවුරුදු 17ක් වෙනවා. अपे मेदक्का मे पंसले नोएक गोडनगिरी कटयुत तिबुना मे लगदीम विशाल तट्टु दिकक मे पासल मे गोडनगिलक इदिकरनो इतिंग मे अपिट सोमहामदुरंगे पिल्रुवक सोमहामदुर तमै ओब किवागे मे पंसल पटंगत्ते पिल्रुवक हदीमे उवमनावक एतिउना एत्तवशेम मे उवमनाव මට හැමදාම මතක් කරන්නේ මේ බර්ට්‍රම් ඩයස් මහත්තයා එයාගෙන් අහන්න අයි එයා ඒ ඉල්ලීම කරුවේ කියලා. ඉතින් හැමදාම මේ අවමංගල උත්සවවල දහම් වෙනකොට බර්ට්‍රම් ඩයස් මහත්තයා මගෙන් මට මතක් කරනවා සෝමහාමුදුරන්ගේ පිළිතුරක් පන්සලේ තියෙන්න ඕනේ කියලා. නමුත් අපිට ඒකට අවස්ථාව ලැබුණේ දැන් තමයි මේ 24 වෙනිදා කියන්නේ සෝමහාමුදුරන්ගේ 73 වෙනි ජන්මෝත්සවය. එදින අපි ලංකාවෙන් ගෙනාපු ලංකාවෙන් හදාගත්තු සෝමහාමුදුරන්ගේ ජීවමාන පිළිරුවක් ගෙනල්ලා ඉවරලා 24 වෙනිදා ස්වාමීන් වහන්සේලාගේ ඉදිරියේ විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් කෝසල ජයසිංහ මහත්මයා සඳහන් කරා බර්ට්‍රම් ඩයස් මහත්මයා තමයි නිතර නිතර සෝමහාමුදුරුවන්ගේ පිළිරුවක් අවශ්‍යයි කියලා මතක් කරන්නේ කියලා. ඇයි එහෙම කියන්නේ? ඉතින් පන්සල පටන් ගත්තේ සෝමහාමුදුරුවෝ. ඉතින් එතකොට නම විතරක් නෙමෙයි හැම එක්කෙනාම සෝමහාමුදුරුවෝ කියලා දන්නවා. ඉතින් ඒකේ රූපයක් තිබුණා නම් ඒක ලොකු දෙයක්. එතකොට අපි දන්න අපි නැතුණාට පස්සේ මේ ළමයි හරි මේ එතන ඉන්න පන්සලේ දායකයන්ගේ ළමයි හරි දන්නවා මේ පන්සල හැදුවේ කවුද කියලා. දැන් අපි අතීතය ගැන බලද්දී බර්ට්‍රම් මහත්මයා අපිට මතකයි දැන් ඉස්සෙල්ලාම තිබ්බේ ස්ප්‍රින්ග්වේල්නේ විහාරස්ථානය. දැන් ඔබ ඒ කාලේ ඉඳලම සෝමහාමුදුරුවන්ගේ ඉතාමත්ම කුළුපඟ මිත්‍රෙක්නේ. ඊට පස්සේ නෝබල් පාක් විහාරස්ථානය, ඊට පස්සේ බෙරික් සාක්‍ය මුනි සම්බුද්ධ විහාරස්ථානය. අපිට කෙටියෙන් මතක් කරන්නකෝ ඒ ඉතිහාසය. මට සෝමහාමුදුරුවන් හම්බෙන්න මම 1988 වගේ. එතකොට දැන් මේ ඕස්ට්‍රේලියාවේ කවුරුත් පන්සිකල දුන්නේ නැහැ බුද්ධාගම ෆියුනරල් මරණ වලට. ඉතින් මම ඒක සෝමහාමුදුර හම්බෙලා මම කතා කරලා කිව්වා අපිට මේ පන්සිකුල දෙන්න ඕනේ මට හාමුදුරුව උදව් වෙනවද කියලා. මට කිව්වා බෙටර් අපි මං උදව් වෙන්නම් කියලා. ඉතින් මමයි සෝමහාමුදුරුව තමයි පළවෙනිම පන්සිකුල දුන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඕගොල්ලෝ ඔක්කොම දන්නා මම රෝමානු එක්කෙනෙක්. ඒ වුණාට මම ලංකාවේ පන්සිකුල දීලා තිනවා මම වැඩ කරාර්මේ ෆියුනරල් කම්පැනි එක. ඉතින් ඒක බොහොම සන්තෝෂෙන් මට හුඟා බුද්ධාගම ගැන සෝමහාමුදුර මට කියලා දුන්නා. මතක වස්ත්‍රය කියන්නේ මොකද්ද කියලා මට හිතෙනවා සමහර බුද්ධාගම කට්ටිය දන්නේ මතක වස්ත්‍රය කියන්නේ මොකද්ද කියලා. ඉතින් මම මගම සෝමහාමුදුර හොඳට යාළුවා හිටියා. ඉතින් අනිත් එක සෝමහාමුදුරන්ට වීසා රන් දුන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්නේ මමයි.
මොකද මම අපේ කම්පැනි එකට කියලා ඒක ළඟේ ලියුම් දීලා මම සෝමාන්දරම එක්කන් එක්කන් ගිහලා ස්ප්‍රින්ග් වෙල් පන්සලට තමයි කරේ. ඉතින් මට හරි ආඩම්බරයි දැන් මේ සෝමාන්දරගේ මට දන්නේ සිංහලෙන් ඒ වචනේ පිළිරුවක් තියෙන එක ලොකු දෑ මොකද අපි ගියාම කවුරු හරි අපේ ළමයි හරි ඒගොල්ලන්ගේ ළමයි හරි දන්නවා මේ පන්සල හැදුවේ කවුද කියලා. ඒවගේම දැන් අපි අහලා තියෙනවා මේ නොබල් පාක් විහාරස්ථානයේ ඒවගේම බෙරික් සාක්‍ය මුනි සම්බුද්ධ විහාරස්ථානෙත් පළමුවෙනි අමුත්ත හැටියට එහෙම නැත්නම් දායකයා හැටියට බෙඩ්රූම් තමයි මට හරි සන්තෝෂයි කියන්නේ පන්සල් දෙකම ගන්න ගිය මගෙත් එක්ක මම මාව එක්කන් ගිහිල්ලා බෙරික් වලට මේ කිව්වා මේ මේ අපි හෝම්ස්ටෙඩ් පාරට යන් කියලා. එතකොට මෙල් එක බල්ලා මං ගියේ මගේ කාර් එකත් ඔක්කොම යට වැදුණා මං කව සෝමාමුදුර දැම්මයි මේ මේ යනවා නෙමෙයි කැලේ මගේ කාර් එක හදලා දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ පන්සල් මේ වත්තර ගිහිල්ලා කාර් එකෙන් බැලකෝ බටර් මේක තමයි මගේ අලුත් පන්සල කියලා. මං ඉඳන් කව මේකට මිනිස්සු වෙනම් එන එකක් නැහැ මොකද මේක කැලයක් කියලා. ඊට පස්සේ කිව්වා මට ඔයා පැහැන්නේ නැතු වෙන්න එහෙම කියලා හැම වෙලාවම මට කියන්නේ ඒක ඔයා පැහැන්නේ නැතු වෙන්න කියලා. ඉතින් අද එතන ලොකු තැනක් එතන හුඟක් දියුණුවලා තියෙනවා. ඉතින් මටත් හරි ආඩම්බරයි ඒ පන්සල දෝමාමුදුරන්ගේ හිතුවද ඒක විස්තනවා කියලා. ඒක ඔව් ඒ වගේම මේ කොස්සල ජයසිංහ මහත්මයා අපි කිතාමත්ම කෙටියෙන් සෝමහාමුදුරුව කිව්වහම අපි කවුරුවත් ඒ කියන්නේ මෙල්බන් වල වාසය කරත් ශ්‍රී ලංකාවේ වාසය කරත් ඕනම කෙනෙක් දන්නවා සෝමහාමුදුරුව කියන්නේ කවුද කියන එක. අපි ඔබ ඉතාමත්ම ළඟින් සෝමහාමුදුරුව ඇසුරු කළ දායකයෙක්. අපිට කෙටියෙන් සෝමහාමුදුරුව ගැන කෙටියෙන් අපිට සඳහන් කරන්න. සෝමහාමුදුරුව ශාසනයට කරපු සේවයට අමතරව මානුෂික මෙහෙමක් කරපු කෙනෙක් කියලා මට කියන්න පුළුවන්. මොකද දැන් මේ පාංශකුල කෙරුවාගේ විතරක් නෙමෙයි මේ කිසිම ආගමක් බල නැතු අද මම මේ ඒ දුවෙකුට කතා කරුවා. ඒ දුවගේ තාත්තා මේ අන්තරා වෙනකොට එදා උදේ ඉඳලා හවස වෙනකන් සෝමහාමුදුරයිලා පිළිත් කීපයක ඒ වගේම එහෙම තාත්තා අන්තරා වුණාම කරපු සේවය මේ කතෝලික දරුවෙක් එක්කේ දරුවා නමුත් තාත්තා බෞද්ධ. ඒ වගේ විශාල මානුෂික සේවයක් කරපු චරිතයක් සෝමහාමුදුරුව කියන්නේ. ඉතින් අපිට මං කලින් කිව්වාගේ මේ පිළිරුවක් හදාගන්න වෙලාවක් තිබුණ නැහැ. දැන් අපි මේ පිළිරුව හදාගෙන තියෙනවා. මම ආරාධනා කරනවා මේ විශේෂයෙන් අපේ වයෝවෘද්ධ කට්ටියට. මොකද දැන් පරණ කට්ටිය අලුත් අයව දන්නේ නැහැනේ පන්සලේ. ඉතින් ඒක නිසා වැඩි පරණ අය පන්සලට එන්නේ නැහැ. ඉතින් මේක විශේෂ අවස්ථාවක් කරගන්න කියනවා සෝමහාමුදුරන්ට කෙලෙහිගුණ සැලකීම වශයෙන් මලක් පූජා කරලා වෙලා සෝමහාමුදුරන්ගේ පිළිරුව විවෘත කිරීමට සහභාගී වෙන්නයි කියලා මං ඉල්ලා සිටිනවා. බෙරික් සාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අප්‍රේල් මාසේ 24 වෙනිදා උදේ 9ට ඒ නිරාවරණය කරන සෝමහාමුදුරුවන්ගේ පිළිරුව ඒ උත්සවයට ඔබ දයාබර ඔබ සියලු දෙනා පැමිණෙන බලාපොරොත්තුෙන් එදාට සෝමහාමුදුරුවන්ට කරන ගෞරවය බලාපොරොත්තුෙන් අද මේ සාකච්ඡාව මෙසේ නිමා කරන්නට අපි සූදානම්. සාකච්ඡාව සඳහා මෙහි පැමිණි බර්ට්‍රම් ඩයස් මහත්මයා ඒ වගේම කෝසල ජයසිංහ මහත්මයා ඔබ දෙපළට බොහොමත්ම පින්. Well, we've always been.